හරි 800 මුරලිතරන්ස්ගේ බයෝපික් එක බලන්න තවන්න මම අද යන්නේ රීගල් එකට බලමු. වලගේ රියැක්ෂන් මම දෙන්න කොහොම වෙයිද කියලා. ඔව් බලමු. මොකද වෙන්නේ කියලා. හරිය මම දැන් මෙතන ආවේ මට ෆස්ට් හාෆ් එක ගැන කතා කරන්න ඕනේ නිසා දැන් ෆස්ට් හාෆ් බලලා ආවේ දැන් ඉන්ටර්වල් මට මුලින්ම බනින්න ඕනේ ෆිල්ම් එකේ ආවල ට්‍රේලර් එක. ෆස්ට් ඔෆ් ඕල් ට්‍රේලර් එක තමයි පට්ටම මම පට්ට අවුල් මට ට්‍රේලර් එක බලද්දී මට ලෝක එක්ස්පෙක්ටේෂන් එකක් ආවෙවත් නැහැ හරිද? මොනවාට ෆස්ට් හාෆ් එක මම දැන් බලලා ආවේ සෝ ඉන්ස්පිරේෂනල්. සෙකන්ඩ් හාෆ් එක සුපිරියක් වුණොත් ෆිල්ම් එක මම බලපු හොඳම ක්‍රිකට් සම්බන්ධ හොඳම බයෝග්‍රෆි කියලා මට කියන්න පුළුවන්. දැන්ට මම ආස එම්.එස්. ධෝනි විතරයි බයෝග්‍රෆි එකක් විදියට මේක පාස් වෙනවා සෙකන්ඩ් හාෆ් එක පට්ට වුණොත්. ඒ කියන්නේ මහර ඒ කියන්නේ ට්‍රේලර් එකේ මොනවද කියලා හිතුණා. ට්‍රේලර් එක වැඩක් නැහැ තනි කරලා. ඇත්තටම කියන්නේ ට්‍රේලර් එක ගන්න දැන්. ට්‍රේලර් එක වැඩක් නැහැ. ඇත්තටම ට්‍රේලර් කිසිම වැඩක් නැහැ. ගන්නම දැන්නේ උනාට ෆිල්ම් එකේ ෆස්ට් හාෆ් එක දැන් බලලා පට්ට. පට්ටම පට්ට. ඒ කියන්නේ හරිම රියලිස්ටික්. ඒ කාලේ 77 ඒ කාලේ වෙච්ච දේවල් මුරලිසේ කොච්චර ස්ට්‍රගල් කරාද. ඒක සෑහෙන විදිහට පෙන්නලා සෑහෙන විදිහට අපිට වදින එක සෑහෙන විදිහට මට ඉගෙන සමාර්ථමට ඇස් වලට කඳුළු ආවා ගූස් බම්ස් ආවා මම කියන්නේ හොඳටම කරලා තියෙනවා මියුසික් එකම ගිබ්‍රාන්ගේ ඒක ඔබත් ගිබ්‍රාන්ගේ පට්ට හොඳයි මාරම හොඳයි හොඳට කරලා තියෙනවා මුරලිට රංගපාන කෙනක් මම නම් මම දන්නේ ඔයාලට අදින්දන් නම මතක හිටිය අනිවාර්යෙන් එයා හරිම හොඳයි හරි හොඳටම කරලා තියෙනවා මේක අපි ලංකාව ඇතුලේ දැන් සිංහලෙන් යනවානේ සිංහල අනිවාර්යෙන් මේක ලොකු හිට්ටක් වෙන්න ඕනේ සිංහල භාෂාවෙන්වත් අඩුම තරම් අපි ලංකාව ඇතුලේවත් මම දන්නේ ඒ රටේ කොහොමද කියලා අනිවාර්යෙන් හිට්ටක් වෙන්න ඕනේ මොකද ඒක පට්ට ඇත්තටම මාර ලස්සනයි බලමු දැන් සෙකන්ඩ් හාෆ් එක බලමු ඊට පස්සේ හොඳටම කතා කරන්න ඩීටේල්ස් උත් ඇතුව හරි ෆස්ට් හාෆ් එක නේ රොම්බ නල් හරි පට්ට මාර ඉන්ස්පිරේෂන් එක යනවා ක්‍රිකට් කෙනෙක් හරි නැත්නම් මොනවාරි ප්‍රොෆෙෂන් එකකින් ගන්න ඒක පට් ඉන්ස්පයර්ඩ් වෙයි වල මොටිවේට් වෙයි A few moments later. සෙකන්ඩ් හාෆ් එක ගැන කිව්වත්තේ ඒකින් ලොක් ග්‍රිප් එක ලූස් වෙන්නේ නැහැ ඒ විදිහම ගානට ෆස්ට් හාෆ් එකෙන් පටන් ගත්තේ ඉවරෙච්ච විදිහම සෙකන්ඩ් හාෆ් එකේ ලස්සන යනවා අතර ෆිල්ම් එක මාර හොඳයි මාරම හොඳයි හරිම ඉන්ස්පයර්ඩ් මම කිව්වා වගේ සෑහෙන හොඳයි බලන්න පුළුවන් ඒක හරිම ඒ කියන්නේ මට කියන්න තියෙන්නේ මුරලිසගේ ස්ටෝරි එක තමයි සෑහෙන පෑ දෙක ඇතුළේ සෑහෙන දෙයක් පෙන්නනවා සෑහෙන ස්ට්‍රගල් එකක් පෙන්නනවා සෑහෙන කොච්චර ප්‍රශ්නවාද කියලා පෙන්නනවා ඒවනට ඔය පොඩ්ඩයි කියලා මට හිතෙන්නේ ඇත්තම කිව්වොත් අපි සාමාන්‍ය ගොඩක් දේවල් දන්නේ නැහැ කියලා තමයි කියන් දෙන්නේ මේ වගේ කියන්නේ ස්ටෝරිස් අපි බලන්න ඕනේ ඒ කියන්නේ මේ හදලා තියෙන විදිහත් ඇත්තටම සෑහෙන හොඳයි මොකද සෑහෙන කට්ටිය මේ ලෝකේ සෑහෙන ගොඩක් අය ඉන්නා ඇත්තටම රියලි රියල් ෆයිටර්ස් ලයින් එකේ සෑහෙන ෆයිට් කරන සමහර අය ලූස් වෙච්ච තමන්ට දිනන්න බැරුව දැන් මම උනත් ඒ වගේ මමත් මාංශේනවා කොහොම හරි ගේම් එකක් ගහගන්න ගොඩ යන්නේ ඒ වෙනවනේ අපිට උනන සෑහෙන එක මටත් උනා ඒක මට පට්ට මොටිවේෂන් එකක් පට්ට දැන් කියනවා අපි ක්‍රිකට් ගැන කතා කරමු දැන් ක්‍රිකටර්ස්ලා දැන් මමත් ක්‍රිකට් ගහලා නැවතු කෙනෙක් එහෙම ක්‍රිකට් ගහන්න ආසය ගොඩක් ටීම් වලට සිලෙක්ට් වෙන්නේ නැහැ ගහගන්න විදියක් නැහැ ෆුට්බෝල් ඉන්නවා බෙන්ච් එකේ ඉන්නවා වෝට වතුර ඇදලා ඉන්නවා අර ඒ අයට උනත් අර මේක පට්ට වෙන්න පුළුවන් මොකද මේකින් අර එංගලන්ට ඉන්ස්පයර් වෙලා හොඳ ෆයිට් කරන්න මේ මුරලිසේ මෙච්චර ස්ට්‍රගල් කරා නම් අපි මොනවද කරන්න කියලා හිතෙන්න පුළුවන් දවස ගානේ මහන්සියෙන් ඕනේ දවස ගානේ ෆයිට් කරන්න ඕනේ ලයිෆ් එකේ ඉතින් අන්න ඒක
සෑහෙන දෙයක් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි, සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි, සෑහෙන හයියක් එයි, සෑහෙන කඳුළු සෑහෙන ඉදිරිය අඩන්නත් පුළුවන්. මට නම් කඳුළු සෑහෙන අඩන්න ඕන තරම් chance ආවා. ස්පෙෂලිම 800 wickets නැති ෆිල්මේ ඔයාල දැකලා ඇතින ලයිව්, මම ලයිව් බලලා තියෙනවා පොඩි කාලේ තියෙනවා බලලා තියෙනවා. ඒක සෑහෙන සැරේ බලලා තියෙනවා. ඒකෙත් මේකෙත් දෙද්දි හරිම වාව්. ඒනික ආයේ මේ දැන් ගත්තා වගේ wickets. දැන් ගිලා highlights බලන්න ඕන වගේ feeling එකක් ආවා නේ. මාරා ඒක. හරිම හොඳට කරලා තිනවා. හරි හොඳටම කරලා තිනවා. ඒ කියන්නේ හොඳ biography එකක්. හොඳ biography එකක්. documentary නෙවෙයි හොඳේ. documentary නේ biography එකක්. හරිම හොඳයි. ඔවුල කර තිනවා නම් ඕනනම් තියෙන්නේ පොඩ්ඩක් VFX පොඩ්ඩක් එහාම යද්ද. film එක ගැන කිව්වොත් VFX පොඩ්ඩක් එහාම යවලා තිනවා පොඩ්ඩක්. ඒක ඒක ඕනේ නැහැ. කමක් නැහැ කියලා කියන්න පුළුවන් film එකේ. මොකද story එක හොඳයි. කරලා තියෙන විදිහ හොඳයි, පෙන්ලා තියෙන විදිහ හොඳයි, ඩිරෙක්ෂන් උත් මට අනුව ඩිරෙක්ෂන් උත් හොඳයි, BGM හොඳයි සෑහෙන්න, ගිබ්‍රාන්ගේ BGM සාහෝ ෆිල්ම් එක වල ඇති, ඒකේ BGM එකම next level. ඉතින් හොඳටම දීලා තිනවා, ගිබ්‍රාන් හොඳටම කරලා තිනවා ෆිල්ම් එකේ අප්ලිෆ්ට් කරනවා BGM එකේ background score එක. හරිම හොඳයි ෆිල්ම් එක, හොඳයි පැත්තෙන්. VFX විතර මට පොඩ්ඩක් අවුලයි. කමක් නැහැ, කමක් නැහැ. ඒක ෆිල්ම් එකට තිබුණ නැහැ කියලා කිසිම අවුලක් වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා ෆිල්ම් එකේ, මේ ෆිල්ම් එකට. මේ ෆිල්ම් එකට ඒ නිසා ඕවරෝල් මට ඔන්න සෑහෙන හොඳ ෆිල්ම් එකක්, සෑහෙන ඉන්ස්පයර්ඩ් ෆිල්ම් එකක්. හැම කෙනෙක්ම එකපාරක් ජීවිතේ බලන්න ඕනේ කියලා ෆිල්ම් වලක තියෙන මේක ඒ වගේ එකක් කියලා නිකන් මට කියන්න පුළුවන්. ඒක ඔයාලගේ අතේ තියෙන එක, මම මගේ අතේ නෙමෙයි. ඒක ඔයාලගේ අතේ තියෙන මට නම් ඔව්. ඔව් එච්චරයි මම වැඩි දික්කසන්නේ. මුරලි සර් ගොඩක් අපි ගරු කරන එක අපි ලාංකිකයෝ වශයෙන්. මොකද සෑහෙන රෙකෝඩ්ස් කඩන්න බැරි රෙකෝඩ්ස් තියල තියෙන්නේ කෙනෙක්. ඉතින් අපි හැම කෙනෙක්ම වගේ සෑහෙන ආදරය කරන කෙනෙක්. ඉතින් සතුටුයි. සුපිරි මූවි එකක් අනිවාර්යෙන් බලන්න ඕන. හරි ඒක තමයි ආඩි කියන්න තියෙන්නේ. 800 සිංහලෙන් තියෙනවා, ටැමිල් තියෙනවා, දෙකෙම බලන්න පුළුවන්. අනිවාර්යෙන් බලන්න සුපිරි මූවි එකක්.